ලාංකික දෙමළ සිනමාව ආරම්භයේදී ඒ සඳහා කැප වූ අය අතර පී.එස්. ක්‍රිෂ්ණ කුමාර අත්විඳියේ ඉතාම ඉහළ තැනක්. ක්‍රිෂ්ණ කුමාර ඇතරම අපේ දෙමළ සිනමාව ගොඩනගන්නට ශාලමෙහෙයක් කළා. ඔහුට නිර්මාණය කරන්නට හම්බුනේ චිත්‍රපට දෙකයි. දෙවැනි චිත්‍රපටය මීනමප්පේ තිරගත වුණේ 1973 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 28 වෙනිදා. මිනොප්පෙන් කියන්නේ දීවර ගැහැණි. මිනොප්පෙන් චිත්‍රපටයේ ක්‍රිෂ්ණ කුමාර ආරම්භ කළේ ආඩික්කරයින් අන්බු කාණික්කයි කියන නමින්. නැත්තම් මොහොදු වෙරළ දුන් ආදරණීය පඬුර කියලා. මේ චිත්‍රපටයේ අවුරුදු 10කට වඩා රූපගත කරන්නට කල් ගත්තා. මොකද අතරම තිබිච්ච මූල්‍ය දුෂ්කරතා නිසා. චිත්‍රපටයේ තිර රචනයත් දෙබසුත් ක්‍රිෂ්ණ කුමාරගෙන්. KM සවාහිර් මේ චිත්‍රපටයේ සංගීතවත් කළා. සවාහිර් ලාංකික දෙමළ චිත්‍රපට රාජ්‍යකම චිත්‍රපට සංගීතයෙන් දායක වුණා. ඔවුන් කවදාකවත් ලාංකික සිංහල චිත්‍රපට සමග අපේ සිංහල සිනමාව සමග එක්ුණේ නැහැ. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ටෝනි කරයි කියන දීවර ගම්මානය. එහි රාමයියා කියන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඔහු නිර්භීත අවංක දීවරය. ඔහුගේ දියණිය තමයි පාර්වතී, පුතා රාජු. රාමයියා යටතේ ඔරුව පැදවූ ශංකර් අනාථ තරුණේ. ඔහුට කරන්නේ මේ ශංකර වැඩ කළේ රාමයියා යටතේ. පාර්වති හා ශංකර අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ගමේ දීවර කර්මාන්තයේ අනිත් පැත්තේ බලවතා වූයේ අයියප්පන්. එයාගේ දුන්න ණයවල යටතේ තමයි සසු දීවරයන් ජීවත් වුනේ. නමුත් රාමයියට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද රාමයිය තමන්ගේම ඔරුවක් පියාගෙන නිදහසේ ජීවත් වුණා. වාර්ෂිකව මේ තිබෙන කතරගම උත්සවේ නැත්නම් මුරුගන් උත්සවයේදී පාර්වතිව දකිනවා මේ අයියප්පන්. ඔහුට අවශ්‍ය වෙනවා අයියප්පන්. ඒත් මේ වෙලාවේ අයියප්පන් ගිහිල්ලා පාර්වති අතින් අල්ලපෙන්නා. පාර්වති ඔහුට කම්මුලට ඔහුගේ කම්මුලට පහර ගහනවා. මේ අතරේ මේක පිළිගන්න හිතන අයියප්පන් රාමයියගේ ඔරුව බොහොම වංචාවෙන් අල්ල ගන්නවා. ඒ විතරක් නෙමෙයි ශංකරෝයි පාර්වති පැහැරගෙන ගිහිල්ලා ශංකර මරා දානවා. පලායන පාර්වති තමාට පිහිට වෙනවා මුරලි කියලා වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයාගේ රෝහලේ මේ පාර්වති හෙදියක් හිටියට සේවය කරනවා. මේ අතරේ ඒ හෙදිය අය ඔහු හෙදි පාර්වති මංජුලා කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි පස්සේ මංජුලා නැත්තම් පාර්වති මුරලිගේ සහයෙන් මේ එනවා ගමට. ඒ එනකොට ඔහු ඇයට තම මිය ගිය අයයි කියලා හිතපු ශංකර මුණ ගැහෙනවා. සිවරාම් නම් පොලිස් නිලධාරකෝ ලෙස යා පෙනී ඉඳලා ඒ වෙලාවේ අයියප්පන්ගේ පොරජාවරමුත් අල්ල ගන්නවා. අන්තිමට පස්සේ පාර්වතිව කසාද බැඳ ගන්නවා. කොහොම වුණත් මේ ඇයට නිහඬ වාදනය කරපු වෛද්‍යවරයා මුරලි මේ යුවලට ආශිර්වාද කළා. ඔවුන්ගේ ජීවිතවලින් අයින් වෙනවා. මේක මේ චිත්‍රපටයේ කතා ව්‍යුහය අපිට පේනවා. දෙමළ ඉන්දියානු චිත්‍රපටවල කතා ව්‍යුහය කියලා. කොහොම වුණත් ඒ වගේම මේ චිත්‍රපටයේ දුර්වල චිත්‍රපටයක්. මේ චිත්රපටයේ ඒ වන විට ආපු වෙනත් ඉන්දියානු දෙමළ චිත්‍රපට සමග තරඟ කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. කොහොම වුණත් චිත්‍රපටයේ පිටපත් පහයි තිරගත වුණේ. මේ චිත්‍රපටයේ තිරගත කිරීමේදී එවකට චිත්‍රපට ප්‍රදර්ශනයේ විශේෂ නාණ්‍ය නැති චිත්‍රපට ප්‍රදර්ශනයක බලතල රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පවරාගෙන තිබුණා. ඊට සහයෝගයක් නොදුන්නා කියලා නිෂ්පාදකවරු චෝදනා කරනවා. පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ මේක හැමදාම වෙන චෝදනාවක්. මේ චෝදනාව පිටිපස්සේ තියෙන්නේ තමන් හදපු චිත්‍රපටවලට සංස්ථාවට හෝ වෙන කිසිවෙකුට හෝ නිෂ්පාදන සමාගමවලට හෝ කාටවත් බලෙන් ප්‍රේක්ෂකයන් තල්ලු කරන්න බෑ. ඒවා චිත්‍රපටයේ ඇතුළෙන්ම එන්න ඕන දේවල්. ක්‍රිෂ්ණ කුමාර් කරපු උත්සාහය කිසිසේත්ම අපේ රටේ ලාංකික සිනමාවේදී අපට අවතක්සේරු කරන්නට බෑ. මිනොප්පෙන් චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ MN ප්‍රොඩක්ෂන් කියන ආයතනයේ පී. ක්‍රිෂ්ණ කුමාර් සහ කේ. ඛාදර් මීරා සහ මුත්තාලිෆ්. චිත්‍රපටයේ සංගීතය KM සවාහිර්, කැමරා අධ්‍යක්ෂණය දයා විමල මීරගෙන්. චිත්‍රපටයේ කතාව තිරනාටකය දෙබස් සහ අධ්‍යක්ෂණය PS ක්‍රිෂ්ණ කුමාර්. මේ චිත්‍රපටයේ තිරගත වුණේ කොළඹ ජෙසීම ආයතුළු සිනමා හල් පහක. චිත්‍රපටයේ තිරගත කළේ නම් චිත්‍රපට සංස්ථාව. මේ චිත්‍රපටයේ වැඩ කටයුතු කළේ නවජීවන චිත්‍රාගාරය තමයි ආරම්භ කළේ. එතකොට මේ කියන කාලය වෙනකොට නවජීවන චිත්‍රාගාරයේ සිරිසෙන විමල මීරගෙන්ගේ ඉතුරුව තිබුණේ නැහැ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා PS අරුණ්රාජ්, කේ. ආබ්දීන්, ඒ වගේම PS ක්‍රිෂ්ණ කුමාර්, ML ජයකාන්, දේවන් අලක්කෝන්, කේ. තංගයියා, මුත්තලගු,
ఎస్ ఎస్ సిన్నయ్య, సుశీల్ కుమార్, రాజలక్ష్మి, సుప్పయ్య, లీలారాంజని, కె నల్లతంబి, కె వేలాయుధన్, ఎస్ మారిముత్తు, బెనడిక్ట్ లాజరస్. చిత్రపటి సంబంధి మన మెహమ వ్యక్తినో మినోప్పన్ చిత్రపటి మినోప్పన్ చిత్రపటి తిబిల తినో పోలీసీ విసిన్ దీవరేన్ అత్తడం కూడా గన్న జవనికావ. ఇట్ పసే మే జవనికావ ఇవత్ కరణకి ఎలా ఇవకట రంగం పాలక మండలి నియోగకర వినో మే కన్నే మే కృష్ణ కుమార్ పువత్పత్ సాకాచ్యావ ఓమెన్ మేమ కినా అపి ఏకట అకమతి ఉన్నా ఇండియావెన్ గెన్నున దిమల చిత్రపట వల ఏవగే దర్శన ఓనతరం తిబినవాయై అపి కివ్వా ఏమ కాలే రంగం పాలక మండలి దిమల చిత్రపట ఆనయన కరువై అపి దిశ బలాన్ని కెత సతిక్ దిశ బలన వగే రంగం పాలక మండలేట దిమల చిత్రపట ఆనయన కరువ మిలముదల్ ఇండియన్ హృదిపిలి రట సవారి అల్ల ససే నీలా ఏ మగిన్ అపట వదదున్నా ఇన్ పసు పోలీసీ అపివై నెగటివ్ అడి హారసీయకు అత్తడం కూడా సిఐడికి హతరవిని తట్టుడత్ గెనగియా ఇతా అమారువెన్ మీనో పెన్ కొటహేన సెల్ల మహల్ సినిమా హలి పెన్నన్న అపి అవస్థ ఒలబాగత్త ఈ అవస్థావేది మరదాన సెంట్రల్ సినిమా హలి ఎంజిఆర్ రాగపాన చిత్రపట అక్తిరగత గల అపి బ్యానర్ అల్లాగిన ఇక్కడ విరోధతావ పెన్ను హెబై మరదాన పోలీసింగ్ అపివరగిన గీళ్ళ పహుదావుది ఏలియడదమ్మ యాపనే మీనా ఉప్పన్ చిత్రపటి సార్థకమేమి తీన అవస్థావిమ తమై ఈ నగరాధిపతి అల్ఫ్రెడ్ దొరయప్పాగి దేశపాలన గాతనే సిద్ధవుని ఇన్ పశువు రటే తత్తే నొసంసూన్నుయమని సా సీలుమ తన్వల చిత్రపటి అసార్థకుణ లంకావి దిమల చిత్రపట నిష్పాదనే కిరీమ హితన్నట ధరవిద్యట అపిహిటపు తంట వడ నవతత్ ప్రభాతేట అదివెటున ఏ అతర మీట పాసే లంకావి దిమల చిత్రపట నిష్పాదన కిరీమట ఉనందు నువనలెస అపిట వహెంగరో భాషావి నోయక్ మల్లి నోయక్ మాదిలి తరజన దిమల సినిమా ఆనయన కరువన్గిన్ విటిన్ విట ఇల్లవునా పైలట్ ప్రేమనాథ్ చిత్రపటే మెహి రూపకథకరణ అవస్థావి ఇమ కండయమ సమగ ఆ శివదాను కిన పుద్గలి మూడవెడ కర్ల కలుగలి ఒలువ గహగన్న హదన్నె పాకిల కెలిమ్మ అప్పుడు తార్జనే కల ఏ తపి ఇవి గమని ఇదిరియటగియా మేభవ సదహన్ వన్నే శ్రీలంకావే నిష్పాదిత దేశీయ తమిళ చిత్రపట వంశకథావ నమిన్ కళాభూషణ పేరాదిని ఏ ఏ జునైడి ఓహు దిమల సహా సింగళ చిత్రపట రాజక అధ్యక్షనే కదా ఓహు విసిన్ పశుగీత లియా పారకరణ లదే శ్రీలంకావే నిష్పాదిత దేశీయ తమిళ చిత్రపట వంశకథావకిన గ్రంథి కోమున లాంకిక దిమల చిత్రపట నిష్పాదని ఇతిహాస దుష్కరాయ్ ఈ ప్రతిది కాపు ఎక మే చిత్రపటి వద్ద ఇరహి బాబు ఇండియా చిత్రపట అనిక మే చిత్రపటి బహుతరయా చిత్రపట వర్షం గక్కలు దుర్వలైకిన అపమతలేదునే ఇసే నౌన చిత్రపటి అతి సార్థక ఉభవ ఇవగేమ సదానికలేదు.